සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දිව්‍යන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ හෙබ්‍රේ 12 පළවෙනි පදයේ අග කොටසයි. ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. විශාල සමූහ වාදක කණ්ඩායමල ඉදිරියෙන් කුඩා යෂ්ටියක් වැනි දෙයක් දකුණතේ තබාගෙන මෙහෙවන්නා සිටිනවා. සමූහ වාදනයේ අතරතුර ඔහු බොහෝ සංඥාවන් කරනවා. ඒවා හඳුනාගත හැක්කේ ඔහුගේ වාදක මණ්ඩලයට පමණයි. වාදක මණ්ඩලය කළ යුත්තේ ඔහු දෙසම බලමින් වාදනය යෙදමින් ඔහුගේ සංඥා හඳුනාගෙන ඒ අනුව වාදනය කිරීමයි. වාදක මණ්ඩලය තම මෙහෙවන්නා දෙස බලා සිටින ලෙසම ශුද්ධ ලීවිල්ල අපට උපදෙස් දෙන්නේ අපටත් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ දෙසම බලා සිටින ලෙසයි. හෙබ්‍රෙව් කොලොස්සිනි පරිච්ඡේදයේ බොහෝ ඇදහිල්ල වීරයන් ගැන සඳහන් කරන කතෘවරයා 12 පළවෙනි පදයේ පවසන්නේ එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපේද අහක දමා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු යනුවෙනුයි. ශුද්ධ මතය 28:20 පදයේ මමද ලෝකාන්තිමේ දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි යනුවෙන් යේසුස් වහන්සේ පොරොන්දු වී තිබෙනවා. උන්වහන්සේ අප සමග සිටින නිසා අපගේ ජීවිත වාදනයේ මෙහෙවන්නාන ලෙස උන්වහන්සේව තෝරාගෙන උන්වහන්සේ දෙසම බලමින් උන්වහන්සේ කරන සංඥාවලට අනුව අපගේ ජීවිතය අලංකාරව වාදනය කිරීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා. අප මෙනෙහි කරමු. අපගේ ගලොම්කරුවානන් අපගේ ජීවිතය මෙහෙවමින් සංඥා කරන විට උන්වහන්සේ දෙසම බලමින් ඒවාට අවනත වෙමින් ඉදිරියට යමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුගමනය කර උන්වහන්සේ සමඟ එකඟව ජීවත් වීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.